අයි බෝන් ස්බෝ දෑසනක් බාධතා දවසේ ප්‍රභාතය අරගෙන ඔන්න අපි ආවා ඉතිං අද මොනෝගෙන්ද කතා කරන්නේ ඔබට මතකද අප පහගේ සතේ ප්‍රභාතයෙන් කතාකරේ පුංචි දරුව ගැන ංචි දරුවෝ අපයෝජනයට ලක්වීම ගැන එතකට ඔබ එ පිළිබඳව සැලකිලිමත්ව තේ කොහොමද කියන දේවර්ගන කතා කරම් අපි ඔබට සහන් කරය පිළිබඳව තෞදුරට අප කතා කරනවා කියලා ඉතින් ඒනිසා තමයි අදත් අපි මේ අඩහෝරාව කාලයේ ඒ වෙනුවෙන් වෙන් කරන්න කටයුතු කළේ ඉතින් ඒ ගැන ඔබට ඔපබදෙස් දෙන්නේ පිබඳ ඔබහොඳින් දනවත් අපි එක්ක ඇම මයි අදවසේදී එකතු වෙන්නේ දේෂ්ඨ මනවවිද්‍යා උපදේශික ඒශාමා කාරය කරවන මහත්මය. අයිබෝන් සුබූ දේශන කටද ඉති පහුගේ සතිය ඔබතු මේ සඳහන් කර මේ ළම අපයෝජනය කියන්නේ මොකක්ද මේක තියෙන කාරණනා ගැන අපිහි කාරණනා දෙකක් ගැන මූලික වශයෙන් සඳහන් කර. තව කාරණ දෙකක් ඉතිරි. මහිතන්නේ ඒක වඩාත් වැතකත් වෙන කාරණ දෙකක් අපි පර්තමානය වෙනකොට කතා කරන. අපි ඒ ගැන මතක් කරලම් අපි කතා කරමු. අප නම අපයෝජනය ගැනතමයි අපි කතා කරේ. එකඇන්නේ දරුවෙකුට සිතවෙන්නට පුළුවන්, දරුවක්ක වැෑරදි විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. හෝ යොදාගන්නට පුළුවන් ආකාර හතරක්්‍රධාන වශයෙන් එකෙන් අපි කායික සහමානසික අපපයෝජන ගන තමානසිකනමී චිත්තවේගික අපයෝජන ගැන අපි කතා කර දැන් අද අපි කතා කරන්නට හදන්නේ ලිංගික අපයෝජනය සහ නොසලකා හැරීමේ අපපයෝජනය කෙන දෙක. එකෙන් ලිංගික අපපයෝජනය කන එක ඔබ දන්නවා අපි රටේ නිතර අසන්නට ලැබිෙන ආකාරයේ කේදවාචකයක් වෙලා තියෙනවා. තිං පුංචිපුංචිධාරුවෝ වයස්සීමාවක් නැහැ වසද හාටට ආඩු වසිදාසයට ආඩු ඕ නම කෙනෙකුට එ බඳු අපයෝජනයකට ලක්වෙන්නට හැකියාව තියෙන. පරිසර සමහර වෙලාට අපේ නොදැනුවත්කම නිසා ඇතිවෙලා තියෙනවා. ඉදිගේ නිසා ඔබ දරුවන් නිතාදරයෙන් රැකබලාගන්නට ඔබි වගකීමක් තියෙනවා. වෙනදාට වඩා සුප්‍රරීක්ෂා කාරිත්‍යයක්ක. අවශ්‍ය වෙලා තියෙන ොමකද අපි දනගෙන තියෙන තරමට ලිංගිකා අප්‍රයෝජනය වගේ දේකට දරුවන් යොදාගන්නේ නන්නඳරන දු වෙන පළාත්වල වෙන ප්‍රදේශවල ඉන්න අයනෙමි බොහෝ විට සමීප පවුලේ ඥාතියෙන් හිත මිත්‍රාදීන් අසල් වැසි එබන්දුු අයගෙන් තමයි මේ අප්‍රයෝජනය. හඟක්වෙලාට දරුවා ගුදුරක් පාට පත්වෙන්නේ. එනිසා ඔබේ සුපරීක්ෂාකාරිත්තය ඔබේ වගකීම් වෙෙන්දට වඩා බර වැඩි වෙලා තියෙනවා ඒ නිසා තෙරවන් ගන්නට ඕනේ අපි ඉන්න කාල වකවානුව අපි හැමෝටම දුෂ්කර අවතියක් කියලා. දෙ නිසා ලිගි අපපයෝජනය කියලා කියන්නේ දරවා බලහත්කාරයෙන් දරවාගේ කැමැත්තෙන් තොරෝ දරුවගේ කැමැත්ත ඇතුව හෝ. නැතුව. එකනි දරුවකුට කැමැත්තක් දුන්න පමණින් කියන්නට බෑ ඔහුේ දැන සිටියා ඔහේ දන්නවා වෙන විපාක දන්නවා හෙම කියලා. නමුත්. දරුවාගේ කැමැත්ත ඇතුව හෝ නැතුව. බලවය ස්කාරයෙකු සමඟ කරන ලිංගික ක්‍රියාවක් කවර හෝන්ද මේ ලිංගික උත්තේජනයක් ඇතිකර හැකි අන්දමේ ක්‍රියාවල් අපි ලිංගිකාපයෝජනය හැටියට තමයි හඳුන් වන්නේ ඉතින් මේ දන්ටනීති සංග්‍රහය තුළ ඇප ලැබෙන්නේ නැතිවරදක් ි තරුවෙක් අපයෝජනය කිරීම බරපතල දනුවම් තියෙන වරදක් එනිසා. ඊළඟික තමයි සමර අසාමාන්‍ය ලිංගික ත්‍රය නසාමානය ලිංගික ඌමනාවන් තියන පුද්ගලයන් සමාජී වෙසිෙනවා. ඉති ඕවන්ගේ ලිංගි සතුට සන්තර්පනය ඇති වෙන විවිධාකාරය දේවල් තියෙනවා. විධාකාරය පුද්ගලය නරභයා උබදන්නව සමාරලාට සමාන. සමාන ලිංගිකත්වය ඇති අයට ආශාවන්න ඇතියෙනවා ඒ වගේ දරුවන් කෙරෙහි ලිංගිකව ආශක්ත වෙන කණ්ඩායමක් අසාමාන්‍ය ලිංගික චාර්යාවන් තියෙනය මේ සමාජයෙන්නවා දෙකොට ඔවුන්ගේ කුතුරක් බවට පත්වෙන්නට දරවා විවෘත්ත වුණොත් ඉඩ තියෙනවා. ඊ ළඟර තියෙනවා තමා ළමා කාලයේෙහි. කිසිමූවා ප්‍රයෝජනයකට ලිහිි අපයෝජනයකට ගොදුරු වී ඇති වැඩි හිටියන් දැන් වැඩි හිටිවයිසය ඉන්න. ඕටත් ඔවුන් දරුවන් ගොදුරු කරගැනීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඇති මේ දෙගොල්ලම ගැන අපි ඇත රශයයේ ම අප අනුකම්පා ටයුතු කරන්නටත්. ඕන සහර එකන්නේ අසාමානය ලිගිකචායාවන් සමහරක් දේවල් ඔහ බලාපොරොත්තු වෙච්චදේවල් නෙම හොට ැබිල තිෙන්නේ. එක හුගේ කැමැත්ත දහකමැත්තද වැඩන්නේ. ඔහුට මකක් හරි සභාවිකව හෝදය විද්‍යාත්මක ජීවිද්‍යාත්මකව කිසිම්මන්ද මේ අසාමාන්‍ය තාවකින් ගේ ලිංගික තෝරාග සන්තර්පනය තෝරාගන්නට හොට සිද වෙලා තියෙනවා. ඒම කියලා රට යනාගත පාරපුරර් දරුවන්. හි ුතුරුවෙනට අපිට කොහමටවතති අනුවද කරන්නට බැහැ එනිසා ඔබ ඒ දරවා හදා වඩා ගන්නකොට මෙය ඉතා හොඳින් කල්පනාකාරී වන්න. මොකද දරුවෙකුට බාලවයේදී සිදුවෙන ලිගිකා අපයෝජනයන් සමහර දේවල් වලින් දරුවන්ට දැටි අභ්‍යන්තර හානි සිද්ධ වෙලා තියෙනවා. දැඩි මානසික හානි සිද්ධ වෙලා තියෙනවා ඒවා ඕන් ජීවිතකාලිම රැගෙනයන අවස්ථා තියනවා. නිසා ඔ්‍ය දරවා යන්න එන්නේ කොහෙද කෞදාශ්‍රය කරන්නේ මොනවද කරන්නේ ඒ අශ්‍රය කරනයගේ තත්ත්වයන් කොහොමද ඒව පිළිබඳව වඩත්වීම සිලිමත්්‍ර ඉන්න ටෝන් ඒවගේම අපි නොදන්නා නන්නා අන්දුරනනායර දරුවවා වඩා ගැනීම ට කලේ තබාගැනීමට හදීදේවල් විශේෂයෙන් පාසැල්වෑන් රථවල බොහෝදේවල් වාර්තාාවෙනවා ඒබඳු තැන්වල ද ඔප බ් දරුව පාසල්ල ඇවැන්නේ කුමන පුද්කලේගයාටතේද ඒ වෑන් රත්තේ තව කෞදයන්නේ කොහෙද නවත් අන්නේ දරුවනගින්නේ පලවෙනයටද බහින්නේ අන්තිමයටද මෙන මෙහෙම ප්‍රශ්න කල්පනාවෙන් දෝරාගන්න විශේෂයෙන් පළමුෙන්ම වාහනයට නගෙන දරවානොවන්නට අන්තිමෙන් බහිනව දරවානු වන්නට කිසින් පිළිවෙල අක්කොබට යොදාගණට පොළුවන්න. එ මේ පස්සල් ප්‍රවාහනසේවයට දරුවන් සම්බන්ධ කරන්න. මකද අපි මනාකරත්. ඉට පස්සේ දරවාකෙන් පීට විඳනවා. ඉළඟට පවෙන්නේ මේදගේ සිදුවීමක් වුණ හම අපි අනවශ්‍ය අනවශ්‍ය අවධානයක් නමුත් අපි උමනාට වඩාකෙරෙේ ආනු දාානයක යොමු කරලා දරුවා එඉන්න තැන් දීත් කතා කරනවා නත්තේ නදිත් කතාගනවා නීතියේ ඉදිරිෙත් කතාාගනවා තාවිශාල වාරගණන දරවාට මේ සිත්තිය විස්තර කණන්නට වෙනවා නීත ඉදිරයේදී. විබඳු දෙ නිසා දරුවාගේ මානසි සහනය මනසික සමබරතාවේ සම්පූර්ණයම ගිල්හි වැටිලා ඕවිශාල පීටාාවකට පත්වේෙනවා. මෙහින් ගොඩගන්නට. සෑහන පරිශ්්‍රමය දරන්නට සිද්ත වෙනවා නමුත් එහි කිසි අම්ඹුවන්දුරු සෙවනැලි දරුවත්තුළ සැගවී පවැති වැඩිහිටවිය එනකොට ඉස්මතු වෙනට හිඩ තියෙනවා හෙම මස්මතු වූ අවස්ථාවල සමහර දුර්වල පෞරෂ තියෙනය අනිත්තයි ඔග දු කරගන්නට බලනවා මිල්ලිංගි අපපියයෝචන තියෙන භානකම් කම එකයි චේෙන්න එකක් වගේ. තමන් ගොදුරුුණා තමන් අනුම ගොදුර කරගන්නවා මිනි මේක කඩන්නට තමහිම බඳු අවස්ථාකටු පත්තිච්ච දරුවයි කරබයා මෝපියන් වැඩිහිටියන් ගුරහොරුන් සාහ සමාජයේ ඉතා විශාල කරුණා ශීල්ලී දායකත්වයක් සපයන්නට ඕනේ. එතකට ඔබතු මේ සහකරපු දෙෙත්ක මේ දරුව විශේෂීෙන් දෙමවපියෝ යටතයඉන්නකට ඔන්ට ආරක්ෂාව අවධානය තියෙනවා. නමුත් සහර්වෙලාවට ඒ අධාන ම නොයන තැන්වලදත් ඔඕන් කාලය අත කරන වෙලාවල් තියෙනවානි. ඇත්තරම කොහොමද දෙමවපියෝ දිහයට මේ අයි දැනුවත් කරන්නේ කැක වයස් මට්ටංවලාය එකක විදිහනි අවබෝධ කරගන්න මට්ටමත් එක්කම ඇත්තර මෙහෙම දෙයක් දෙමව්පියන්ට කරන්න පුළුවන් මේ අවබෝධය ලබාධනයක අපිට මෙහෙම වෙන්න පුලුවන් තැනක් තියනවන අප ග ඕන්න දැනත්ර කාරි. හොදෙන් ඇතවශන ඔබේ ප්‍රශ්නයහපුේ කොදැරි මුකද අපිට හැමවෙලින් මවපියන් හැටීට ගුරුන්හැට දරුවාාව සම්පූර්ණිම ආරක්ෂා කරල හවරනය සලසන්න බෑ. සහර වෙලාවලතියන දරවාම තමයි දරවා වෙනුවෙන් යම් කිසි තීරණ ගන්නට ඕනේ දරුවාම පරිසංගන්නට ඕනේ. බොදේ ඒ දෙමපියන්ට පිරිසෙනට බැරි තැන්තියෙනවා. එතකොට අපි ඒ නිසාවත් කුඩාකාලයේ සිටම දරවාට ඔගේ පෞද්ගලිකත්වය ගැන කියා දෙන්නට ඕේ ඔහොට තේරෙන වච්චනවලින්. ඔට තේරෙනකාරෙන් මහා බරපතල දේවල් කියනට ඔන්නේ ඔයා ප්‍රයෝචනයක ලක්වෙන් ඉගතින ඔයායටට මෙහෙම වැඩිදෙන එහමනෙමේ තමන්ගේ පුද්ගලිකත්වයට අනුන්ට අතපුන්ට බැරි විදිහට ආරක්ෂා කරගන්න හැරි දරවාට පුංචි කාලෙම කියා දෙන්නට පුළුවන් තාත්තනමේ නං අම්මානම නං ඔයාගේ කලිසම ගලවන්ඩ වෙන කිසිම කෙනෙකුට ඔයා ඉඩ දෙන්නට එපා අපි ඔයාට කියනවා කවුරුහරි පාසලේදි ගුරුතුමිය ඕට අවශ්‍යතාවයකට ස උදව් කලක් වෙන කිසිම කෙනකුට ඔයාට ඒට කරන්නට ඉඩ දෙන්නටටපා. ඒක මේ බොහොම පරිස්සමෙන් ඔයා බලාගන්නට ඕනේ. යග පුංචි පුංචි දේවල් කෞරුත්ත අන්න ගැහුවට යන්නපා එතන සෙනඟ නැතිතැනක්නම් කහොමට තඩ ගෙහෝට යන්නපා. ඔයාට විවිධ රසකඇවිදි චක්ලටෙහිමීමවදීලා ඔබට ඔහට යම්යම් දේවල් කරන්න කියල කවරුහරි කතාකරුත්ඔයා හාම දූගෙන ඇවිල්ලා වැඩි හිටියකට කියන්න ඔයා එක කියන්න කියලේ ඔහු ඒ සත්‍යය බහිනැතුූ කියන්න පුළොන් බපසරයක් අදලන්න ටෝනෙ ලාම ඇයි විලකිව්වට පස්සේ ළමයට බනින්න දොස් කියන්නන්නේ ඇයිගේ තැන්ට ඔහට කියල දින නෙද අන්න්නපා කියෙල එහිම කියන්නපා. රුවැල්ල කිීපය එකතම ඉතාම වැදගත ට දරවාව විදි පිළියාරගෙන හ ආරක්ෂ කලකපුතා හොඳ ඒකමට කිව්ප එක හොඳ වෙලාවටවා කිව්වේ ඔයත් බේරුණා එහහිම කියලා අග කිරීමක් කරන්නට ඕනි. එවගේම සහර්ම උපියමන්දන්නවා අපිඋප දෙෙස්දීලත්තියනෝ පාසලේදී ඔහ පාරගන්නට එන කට්ට හදී සයවශ්‍යතාවයකදී වෙනත් කෙනෙක් කාවුත් යාවගන්නට පෞල කෙනෙක් වෙන්න පුළොුවන් වෙන කෙනෙක්. සියම් රතරේකදී විපතකදී අම්ම තාත්තට එඩ බැරි වුණොත් මුර පදයක් ඒජැනි පාස් වඩි එකක් වගේකක් දරුවට කියලදිලා තියෙනවා ඒ අපප කෙනගෙන් හණ්ඩ කියලා එකන මෞපියන් නිස්තතිරවශී මවපියන් දේ කියල දැන දන්නට ඒයි කාහන්න කියලා කියනවා. යහනකොට ඔහු දන්නව න ක. මතාත් කියල දීල එවන්න නනිමික කියන්න වෙයි කියලාලමයට ඉදන්න වනං ඉදරවාට ඇත්තිකයන්නට එහම සහර දෙමපියෝ ගොඩා පරක්ෂාකාරය පිළිවෙත් අනුගමනය කලා තියනවා.ඒවගේ පාසලිනුත්්‍යයම් කිසි අධ්‍යාපන යද්දී මත්ත්‍ය වශශයි කහොමද තමන්ග බලාගන්නේ කියන එක. ඉතින් මහිතනි ගුරුවරුෝ පාඩම් මලාවල දිකරලා දෙනවා. අපි ලම යිතිවාසිකන් ගැන විශාල වශයෙන් කතා කරන කාරයක්මක එකකන් දරයෙක්ට පුරුවරේ පහර දුන්නොත් පැනවැතුනොත් හිදා කළොත් ඇත වශීමේක් කායික මානසිකාාපයෝජනයේ වයිතාම නොකලයුතු දේවල් හැරී තමයි අපි ගන්නේ පහරදීමෙන් බැනවැදීමෙන් පහස කිරීමෙන් අව ප්‍රමාණ කිරීමෙන් දරුවයිකට ලැබාගත හැකි දියුණුවක් නැහැයි එනිසා වෙනත් ක්‍රම වෙන දියුණු ක්‍රමමා අපි දරුවක් වෙන් අය වහදා වඩා ගන්නකට යොදාගන්නට ඕනි නමුත්. I kuttu melingi ka dikak. දරුවට දැඩි පිඩාකාරය එකක් වෙනවා හබර පට බරපත්තල වෙනවා දරවා හිතනවා තමා නිස් තමයි තමයි වැරදි කියලා මේ කාරණයදී. එතකොට තමා වැරදි තමගේ ප්‍රශ්න කරන වැඩින තමා වැරදි තමන් තමයි මේක වැරද්දට හේතුව කියලා ඔහෝ උට පරත පටව ගන්නවා. ඒ දරවාගේ රිසාල පිඩාවට හේතු වෙන නිසා ලිනිිකක් පයෝජනනිකය සුළ කොට තන්නට පුළොුවන් එකක් නෙමෙයි බැහර කරන්නට පුළුවන් එකක් නෙමයි සමමාව දෙන්නරත් පුළුවන්කක් නේ. සමහර වෙලාවට දරෝ විශාල දුක්මි දෙෙනවා. සමරවෙලාවට දැන් මාස ගන්ගොල දරුවන්ට පවා මේ බඳු දේවල් සිද්ධ වෙන අවස්ථා අපිදාකිනවා. දීනිසා ඔබේ දරවාාවේ සතු වටිනාමදේ වටිනාමදේ රැකගන්නට ඔබ කෙසේ හෝ උත්සා කරන්නට ඕනේ ඒ සඳහා දෙදෙන මාමයිතාත්ත රැකියාවට යන කොඩ දරවාගේ ආරක්ෂාව සැලසෙන්නේ කාලංගද කියනෙක ඔබ නිතර විමසිලිමත් වෙන්නට ඕනේ. ිබැුදේවල්ලවලින් දර්වා රක්්ා කරගන්නට වෙනෝමකද කාහික මානසික සුවතායිනතු දර්ෙක් විහි කරන්නට නක් අප අපි දරුවන් වෙනුවෙන් යම් කිසි කැපකිරීමක් කරන්නට වෙනවා. විශෂයෙන් අපයෝජන හතර සම්බන්ධයෙන් ඔබ දැනුවත් සිටීමත් වැදගත් ඒ වෙනුවෙන් ඒ වලක්වා ගන්නට ගන්නට ඕන කරන පියවරන් නිසි පරදි ගැනීමත් ඉතා වැදගත්. ඒය නිසා මේ පුංචි දරුව තමයි අනාගතේතින්. ඔන්ටෙන හානය බලපෑ මැතිවෙන අනාගතේදේ නිසාම අප මේක නොබෝ දැනුවත් කරන්නේ එතකොට අර අපිකැන්් දිගින් දිගට යන මේ ක්‍රියාදාමය නවත්තන්න ඒක උදවක් වේ. ඉතින් අපි කතා කරේ මේ දරුවන්ට වෙන බලපෑම්මලින් තුන්වෙනි කාරණාව ගෙන ඒවගේ මහත්තරවෙනි කාරණාවගෙන තම උතුම ඊළංගට ස්‍රදධහන් කරන්නන්නේ හ එකන්නේ නොස්සලකා හැරීමේ. අප ෝජනය කළෙකක් තියෙනවා මොකහදවෙේ නොසලකා හරන්නේෙ එකැනෙ දරුවිකුට අයිතිය අයිතිවාසිකම්්ටිකක් තියෙනවා. දරවිකට හොඳ පෝෂණයක් ලැබීමට අයිතියක් තියෙනවා. රෝගී වූ විට විවේක ගන්නට අෞෂධ ලබා ගැනීමට ආයිත්‍යයක් තියෙනවා. එවගේම අධ්‍යාපනය ලැබීමේ අයිතිය අනිවාරයෙන් තියෙනවා. ඕනම් රටක නොම දරුවයෙකට වයිස දහතරටඩුන හෝ අනිවාරයෙන් අධ්‍යාපනි ලැබිමි අයිතිය තියෙනවා ඊට පස්සේ මහුපියන් සමඟ වෙසීමය අයිතිය තියෙනවා. ස්භහෂාවෙන් වැඩකිරීමේ අයිතිය තියෙනවා තමන්ගේත් මවභාෂාවෙන්මිබඳු විශයල යිතිවාසිකම් පදතිය දරුවට එක්සජාතියන්ගේ සංවිධානයේ මගින් එ ලමා ප්‍රඥ්ඥක්තියට ඇතුල් කරලා ලබාදීලා තියෙනවා. මේවයින් දරුවාට හිතා මතා මනාව නොදී හිටියොත් අපයෝචනයක් වෙනවා ඒ දඩුවන් ලැබිය හැකි දෙයක් වෙනවා එතා එනි සතමයි අපි කුඩාකාලේ දරුවන් මේ කාර සේවය යෙදවීම දඩුවන් ලැබී හැකිවරදක් බවට පත්වෙන්නේ. නිළඟට දරුයිකුට කන්න කෑමත්තය වශයි මූලිකා වශ්‍යතාතර ආහාරණෙන් ද පිපාසයසා නිවාසයක් අරක්ෂාව සඳහා ඒවා අවශ්‍ය වෙනවා යෙදකොට ඒ අවස්ථා හොට දිය හැකිව තිබියදී දය හැකිව තිබියදී නොදී සිටීම නීතිය හැටට වරදක් සාමානුෂ්‍ය ධර්මතා හතරත් එය ලොකු වරදක් සමාර දරුවන් අහාර නැතුව බඩගින්නේ ඉන්නවා. ඉළඟට තමන්ගේ මෞවපියන් ග බැර කරලා මව්පියන් නූමනාවන් දරුවන්න බෙන වෙන තැන්වලෙනවත්තල මවපියන් දැන්න. එක්තරා අවස්ථාවක දර්ුවෙක් මට කිව්වා දැන්ගේ සතියේ මොපියන් කිසි ආදරයක්ෑ මට කියලා. ඉතින් අදරය නෑකීන වචනටික අරරි කියයා ගන්න පුළුවන්කම තිබුණන නිසාමන් හෝ කොහොමද දන්නේ කියලා ගැනකවා අනි. අය ගැන කතා කරන විදිහට මං ගැන කතා කරන්න හැ අනිත්තායට මට පේන වාආදර කරනවා අනිත්තාය වෙන නෑදෑයන්ගිල් අමයි ඇවිල්ලාමේ වන්දිනකොට ඒගොළංගුව නැගිටෝල්ලෝොලු අතගාල ඉබිනෝමං හැමදාම වදින මටේක වෙන්න නැහැ. එකන්නේ මේ කළ මම අපයෝජනයක්ට තලම දකින්නේ එක දරුණ හිත්‍රිදවීමක් නොසලකා හැරීමක් වගේ දි ඒ වගේම අනිත්තා ඇතකට නිරන්තර සංසන්ධනය යති ඉතාම නාර්ක ක්‍රියාවක් දර්ුවයෙකුට කළ හැකි මකොද හැම දරුවෙක්ම විශේෂී හැම දරුවෙක්ම තම ඒ වගේ ඉන්නේයා විතරයි තව නහැ අපි වගේ ඉන්නේ ලෝකය අපි විතරයි මම විතරයි තව නෑතකොට අපට සංසන්ධනය කරන්න බෑ අනිත එක් ෙනට පුළුව න්නම් ඔයාට බැරියි කියලා ඔයාට ඔයා ඇයි ඒක කරේ අනිත්තායි නොකර ඉන්නකොට කියලා එක තමා දරවාගේ විශේජිතවය විසින් දරවාට ඇතිකරන්න දෙයක්. ඔහුට ඉගෙනගන්නට බැරිනම් ඔබ ඉගෙනගන්නට කොයිතරං අවශ්‍ය කරන උපාංග සලස සපේලා දුන්නත් ඔගේ බුද්ධියෙන් නොහෝ ඉන්නේ ඉගෙන ගැනීමට අවශ්‍ය කරන්න බුද්ධිපාලයේ අඩුවක් ඇතුවනක් හට ඉගෙනගන්නට බැහැ. ඔ ේ තේරුම් ගන්නන ඔබ දණ්ඩුවන් කලා තුබ දෝස් කිව්වත් ඔබ පොහ තරන්දේවල් කරත් දරවාට බැරි දෙයක් කරන්නට කියලා බලකිරීම නිවැරදි නැහැ තිවගේ නොසලකාහැරීමේදී. ඔහුට අෞෂධාවශ්‍ය වෙලාවට බෙත්තේතවශ්‍යවෙලාට එය ලබා ගැන්න ඔහුට අයිතියක්තියවා ඒය අයිතිය ලබා දෙන්නේ නැත්තං ඒය අයිතිවාසිකම ඉටවෙන්නේ නැත්තම් වැඩි හිටියන්නතින් එයා ප්‍රයවචනයක්. බඩකින්නට කෑම ටික පිපාසේට වතුර සීතලට රූෂ්ණයට අවශ්‍යය ඇඳු මෙ හැමදීම ලැබීමේ අයිතියක් දරුවට තියෙනවා. ක දපීල් ලෝකෙට දරූ බිහි කරන්නේ. අපි ලෝකෙට දරුවා හරන්ෙන්න්න එත උට ගෙනාපු දරුවන්ටය අනමුත් ලෝකීම මේ වෙනකුට තුනෙන් එකක් දරුවන්ගෙන් තුනෙන් එකකට ආහාරණය. දැංකෑවත් ඉළඟ කණවලගන්න කිසි අවපෝධයක්කා දැනුමක් නැහැ වස්ත්‍රනය අධ්‍යාපනයනය. රටවල් සිහයක යුද්ධ තියෙනවා එහ ඒ රටවල සැහ දරූ යුද්ධයට මැදි වෙලායින් තුවාල්ල ලබනෝ මේ අඇයනෝ.ඇතින් මේ ඔක්කොම කරන්නේ මේ යුද්ධ ඇති කරන්නේ මේ ප්‍රශ්න ඇති කරන්නේ මෙන සැලකා හැලේ ඇතිකරන්නේ මෙසේ ඇල කරන්නේ වැඩි හිටියෝ. වැඩි හිටියන්ගේ හිත්තල තියන අමානුෂික්ක බලලෝබි අනීතික අවශ්‍යතාවයන් වෙනුවෙන් බෝවිට ගුදුරුවන්නේ දරුවෝ. ට ශක්තියක් නැහැ වැඩි හිටයන් අභිභවානෑ ගී හිටින්න. දර හු දුරරලයි එතකොට දුර්වලයි ව ප ආරශ්්‍යා කරන්නටඕනේ අපි දැමයි වෙනකොට අපි වනන්තරවල දිනකට එකකාලක්ගාන මරණවා. නීති විරෝධී ආකාරය මරන්නේ නීතියන් ගුලෝ වලි මරණ ක්‍රමයක් නැැ. නමුත් නීති විරෝධී විදුලි වැටවලින් හක පටස්වලින් වැඩිතැපීම අලි මරනවා. ඇත කොට එක වැරදිී සත්තුන්ගේ දරුවන්ගේ සමානතාව තින්නේ ඔවන් වෙනුවෙන් හඳනාගන්න ඔඋන්ට බැහැ අපි ඔවුන් හඬනාගන්න ඕන. අපි ඔවුන් වෙනෙන් හඩනාගනවා වෙනුවට අපි ඔවන මරා දමනවක් ඕවුනු පීඩාවට පත්ගන්නවනම් ඕවන්ගේ අවශ්‍යතාවය නොසලකා හරිනවනං. එහ වරදට දඩුවම විඳන්න ඕනේ අපි. ඇතවශීම වෙලා තියෙන්නේ අපි කිසිම වරදකට වගකීම බාරගනි නෑ. දරුවම විදිිනස්ූතනන්නේෑ ඒ වෙනොට දිගින් දිගටම අපි කරන්න එකමතේ. එනිසා වර්තමානයේ දරුව අනිතා විශාල වශයෙන් අධ්‍යපනයේී පීඩා විදිෙනව පෝෂණයේ දී පීඩා විඳෙනවා රෝගීවීමේ දී පීඩා විදිෙනවා. එම හැම තැනදිම දරුවාපයෝජනයට ලක්වවෙන්නේ මෙම පිළිබඳ ඔබට අවපෝධයක් තියෙනවන ඔබේ දරුවවා වනාටකමක් නෑ ඔබ දරුව නොවනත්කමක් නෑ දරුවෙකුට ඒමොහොතේ යමක් අවශ්‍යයයි කෙල බ දයනවනක් සන් පහවෙන් මවක්ෂේ පක්ේ කරුණ ද්‍යශයෙන් යුතුව දරවා දෙස බලලා අශ්‍යපකාරය කරන්න සත්තුන්ටත් එහෙම මම තමයි. හැකි වෙලා ගොවුන් වෙනුවෙන් පෙනෙ හිටන්න. ඒ තරන් අපි බොහෝ දුක්ඛිත තැනක මනුෂ්‍යත්්‍ය අතෙන් අද වර්තමානය ඉන්නේ ද අප ඔය කියපු කාරණාත් එක්කම මේ. සමහරලාවට රටේ මේ වෙනකට ඒුව නීති සම්පාධනය වෙලාතියෙනවා මොනොහරි දෙයක් සිද් වෙනකුට පැමිලි කරන්න දරුවෙකට වුණත් එේම අවස්ථාවන් තියෙන නමුත් අර කිවත් වගේ නැවත නැවතත් එය දරුවාගේ මතක්කරක රහණ නිසාහ නැත්තන් තමන් ලෙජ්ාවට පත්වේ කියනකාරන්නේ නිසා ගොඩක් කලාට නිවස්තුලම මේ සිද්ධින් යට පත්වවා. ඒ නිසාම සහරට ඒදේවල් නතර වෙන්නත් නෑ දිගින් දිගටම මේ වගේ ප්‍රශ්නය ඇතිවෙන්නත් පුළුවන්. මේදේ වලක්වගන්න යම් කිසි බැඩිසටහනත් තයීම. ඔොද දහනම විසිහය කියලා කියන්නේ දරුවන්ගේ අප කර්දර ප්‍රශ්න ඇති වන වෙලාවක දරුවන් දැනුදිය තුර කතනාංකය දහනමෑ විසිහය ඕ අංකේංකය. එතකොට දැන් ඒ අංකේයට කතා කරලා ඒ ල් කියන්නට පුළුවන්. ඔබ කියපු වැදගත්ම කාරණ තමයි දරවාගේ පුනපුනාා පුනපුනා නවත නැවත ඇසීම නිසා දරවා අත්තන පීදාව සහහික දරවාට ස්තීර් වෙනවා මට වැරත් දක් වෙලා තියෙනවා හෝ මවරද කල්ල තියෙනවා කියලා නැවත නවත නවත න තහනුකට මොලේ පිළිගන්නවා මේක මංකර හෝ මටගුණා කියලා ඉදින් ඒ වෙනුවට දැන් සමහරදියුණු රටවල් වලනං මේ පිළිබඳව කටඋත්තරගන්න ඒකා අවස්ථාවක්

උපියන් සහතුනක එක තනිව ඉඳල එක්වරක් සම්පූර්ණ සාක්ෂය සටහන් කරගන්න. නමුත් අපි පොලිසියට එන්න කලින් දදනුට දරුවට කියන්න වෙන එටත පොලිසියට ඇල්ල තවත් හතර දෙෙකට පස්සහහිදෙකට කියදෙන. ට පස නීතිච් තුමාට කියන ට පස්ස වේ ානයනයන වාර්ගානයේ විීද සමල්ල අට කියන්නට වෙන. මේ දරුවට විශාල මානසික පේඩහාවක් සහ දරුවා. ගේ මානස සම්පූර්ණයෙන්ම අනාගතය පෙරගමන් කරන ඉස්සූදානම් කඩා බිඳරදාන්න විශාලාර නිකං සොරෝ්වුවක් බින්ඳ වගේ දෙහක්යැන් ඒ ප්‍රශ්නය හිට සමාහරියට හොඳ අනාගතයක් තියෙන දරුවෙකුගේ සියල්ල එක මෝතකින් නැතිෙන නැතිවවෙන්න පුළාදමි මේක තවදයක්ය බම කියන්නේ සමහරුන්ට මේ දේවල් වෙනවා. සමහරවෙලාට මවපියන් දන්නෙත් නැතිවෙන්න පුළුවක්. එයාගේ පෞුරුෂය ශක්තිමත් නං එයට ලැබෙන පරිස රආරක්ෂාව සමාලට ශක්තිමත් පොඩිල් ලිහිල් මොකක්හර එක දී දේ වුණත් එයාට ඒක අමතක කරලා නැගිටටලා එයක් ජීවිතය සක්සාගැනීමේ හැකියාවතින්න පෞුරුෂයතිෙන් දකූ ඉන්නවා. හැබැයි බොම සංවේදී තු බොමාහිංසක. දුරල්ල පෞුරෂ තියෙනයට මේ බඳු සිදුවීම වුණාහම ගේ ජීවිතය කුයි තරන් ස්ර්ණ මේ අවස්ථාවකට වෙනත් අංශවලින් පත්වන්නට ඉඩ තිබුණත් මේ නිසා කඩවැරන්නට මුලුවන්ගඇනි සමී අපයෝජන එකක් එකකට කන සම්බන්ධයි හැම හැම අපයෝජනයක්ම ඉතාම බරපතල තත්ත්වයේ නොකළ යුතු අපයෝජන සහ මේ හතරෙන්ම දරුවට විහැකි හානි ම උපර උපරිමයි ඉතිය නිසා මේ කායිකා පයෝජනයකමක් නෑ අනිත්තුන නැතුව මෙහෙම් පානසිකා පයෝජනිකානෑ අනිත්තු එහහිම එකක් නැහැ. මේ හැම අපයෝජගනයකින්ම සංවේධී පවුරුෂයක් තියෙන හිංසකේ දරු පැටවුට ඔහුන ම හානියක් වෙන්නට පුළුවන්. පසුකාලීන මේක දරාගන්නට බැරිවෙලා. ඔහ ඔහුට කිසියම්හානය කරගන්න තත්වයකටත්වෙන පුළව නමුත් ඇත්තවශය මෙහෙම දැනීමක් තියෙනවා අලංකාටහරි. ඔහ වහම් උපදේශන සේවාවන්ට යොමුකරොත්. ඔහුගේ තියෙන. ගැටලු සහර තත්වය ොට ිදේ හැකියාව ඒ කියන ඇතරම් දැ මේ වගේ ප්‍රශ්නකට යොමෝ එච්ච කෙනෙකින් වනම් ඇත්තරම සමාජත් බොම සානුකම්පිතව බලන්න ඕනනේ දේකනාව අපිවෙෙන් කරලා එහෙමාදුන්නන්නේ නැතුව දෙැන් ඇත්තරම අපි වෙලාතින් අපේ මෝපියන් වැඩි හිටියන් ගුරුවරුන් අතින් සහරලාට දන්නම නැතුව වෙනද ඇතමයි එබඳු දෙයක් දැනගත් හම එබඳ ය දැනගත්තාහම ඒකල් සාහ කරනවා ඒක ළමයකෙන් හාර ලහන්න. එමනත්තං පන්තියේ ඒ ළමය ලගින් වාඩි වෙන්නට එපා කියන සහර අවස්ථාවල ම ඔපියන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ ආශ්‍රය කන තතුරට ම නාරක ළමයෙක් කියෙන තැනට අරයන් ඉතනින්ම පත්වෙනවා. ඉති මෙහිදී පුද්ධිමත් ගරුවරු ඒවා කෝම මේ මෙ කරලා දෙම ඔපියන්ගේකීම් අවල්ටාවන්නත නවී. ඒ දරුවාව කොහො හරි ගොඩ ගණඩ සලතන ඇත්තට මට මම් දන්නවා හහිම ගුරුරාශ්‍යකකි නව දරුවන්ගේ තත්ත්වයන් වලින් දරවා උටට ගත්ත සහට ගන්න උත්සාහ කරමින් සිටින. නමුත් ඉදලා හිටලා අරවකම පෞරුෂ්තියන බිඳුණු පෞරුෂතියන සමහරති තැන්වලද හම වෙනයින ඒ අයගෙන්. අර හානය අවමව නොරට තව පැතිරෙන ගතයක් දකින්නක ලැබන එක තමයි ඉතාම සෝචනීය තත්ත්වය නමුත් කොහොම වනත් මව්පියන් හොඳින් දැනුවත් නම් මේ අපයෝජන කියැනෙමනා දෙහෙම දෙයක් තියෙනවා එහෙම දෙවල්ලොලින් හානේ වෙනවා කියල දැන ගතත් අඩම ගණනි උපු බි දරුවන්ට ගෙතරති ආදරින් කතා කරයි. අදරින් පිළිගනී අගිය කරයි ප්‍රශංසා කරයි සංසන්ධනයනො කරයිදී. ඔගේ පෞද්ගිලිගත්තවයට උබපවා ගරු කරයි. එන්නේ ඒහම. පරිසරයක් ඔබෝගේ ගෙදර කොට නගාගෙන දරුවයික දරුවගේ පුද්ගලිකත්වය කතා කරලා ඔහුට ඔහෝ තනින් රැකගන්න හෙටි කියලදීලා මිසාක් මෙසාමාජිෙන් මේක අයින් කරගන්න අපට සැහැන අමහරුවනොය නීතියටට පමණක් කල නොහැකි පොලිසිට පමණක් කල නොහැකි රචයට පමණක් කළ නොහැකි. ඔබ සැම එකතු වෙලා ඔබ දරුවන්වත් යම් ඒ හුගේ වයසිට ගැලපෙන දැනුවත්වීමක් ඇති කරලා. ඔබ එය බොහොසු පරීක්ෂාකාරයේ වාදීක්ෂණය කරමින් වැඩ හිට පයි කං හ හි න්න . එක අපි හැමෝ ගැනම හොඳ අවධානකින් එන්න ඕ අපි ඕනම කෙනෙක්ක ඕනෝටඩී ශ්වාස කරන්න හොඳත් නෑ. හැබැයි අවිශවාස කරල වැඩ කරන්න අත්ද ඇතින් මේ අවබෝධයෙන් අප හැම දෙයක් ගැන අවධානය අවබෝධයෙන් ඉන්නවානම් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න තත්වය අපි ලක්ව ගන්න පුළමුක පුංි දරෝ කියෙ කියව මරබතුම කිවත්වගේ. යැපෙන පිරිසක්න්නේ අපි ඒගොල්ලොන්ට ඇහුන්කන් දෙන්න තරමට සහ ඔවන්ගෙන හොලබන්න තර්මට තමයි ඕවන්ගේ අනාගතය සකස් නතින් හොඳ රක දෙක තෝරා බේරාගන්න කාලෙකට එනකං. අපිට පුළුවන් ඔවුන් ගැන අවධානයෙන් එන්න. ඉතින් ඒනිසා මේ කතාබා තුගක් වැදගත්වෙන අපේ වර්තමානයමී අහන්න ලැබෙන සිද්ධිත් එක්ක අපි ගමේ හිටියත් නගරේ හිටියත්, මොන සමාජයක හිටියත් ඇත්තරම දරුවන් පිළබඳ අවධන යොමුෙන් වන කාලයක් තමයි ඔබතුම සඳධන් කර වගේම. ඉතින් බෙහිම ස්තූතිවන්ත වෙනවා ඔබතුමියයට ්‍රේෂ්ඨ මනොවිද්‍ය උපදේශිකා ශාමා කාරී කරවන මහත්මය පුංචි දරුවගෙන අවධන යොමෙන් ඕන කොහොමති කියනදගෙන හොඳ අවබෝධයක් ඔබතුමිය අද අපිට ලබා දුන්න. අයිබන් ඔබතුමියයට අයි ජයමග නාලිකාවත් එෙක්ක ප්‍රභාතයෙන් මේ වටිනා කරනු ඔබත් එක ෙද හදාගන්න ඒකතු ඕනට ඉතින් එහෙන අපි ආයෙත් තවසක ප්‍රවාාතයෙන් ඔබ මොුණගහෙන්නේ තවත් වටිනා කතාභාක් අර්ගෙන එනගම. එහනම් අදට සමගන්වා හැමෝම පරිස්සමින් ඒන. Ay buwan.